අලුතින් පවුලට එකතු වෙන පුංචි නංගියාව හරි මල්ලියාව හරි පිළිගන්න වැඩිමල් දරුවාව මේ විදිහට සූදානම් කරමු. ඔබත් පුංචි දරුවෙක් ඉන්න දෙමාපියෙක් නම් මේ වීඩියෝ එක මුල ඉඳන් අවසන් වෙනකම්ම හොඳට බලන්න. ඒ වගේම අම්ම කෙනෙක් වෙන්න බලන් ඉන්න කෙනෙක්ටත් මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වේවි. අද අපි කියන්න යන්නේ අලුතින් පවුලට එකතු වෙන නංගිව හරි මල්ලිව හරි පිළිගන්න වැඩිමල් දරුවාව ලෑස්ති කරවන්නේ කොහොමද කියලා. ඒ ගැන ගොඩක් වැදගත් කිසිම කෙනෙක් ඔයාලට කියලා නැති අපූරු දේවල් ටිකක් ගැනයි අපි මේ කියන්න යන්නේ. ඉතින් මේ දේවල් ඔයාගේ යාළුවෙකුටත් බලාගන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. කෙනෙක් විදිහට ඔබ ගැබ් අරන් ඉන්න කාලේ පුරාවට ඔබේ වැඩිහිටි දරුවාව කුසේ ඉන්න අලුත් සමාජිකයෙක් එක්ක සම්බන්ධ කරලා තියන්න උත්සාහ ගන්න. අලුතින් පවුලට එකතු වෙන්න ඉන්න නංගි හරි මල්ලි හරි ගැන ඔබේ වැඩිමල් දරුවා හිතන්නේ කොහොමද කියලා අහලා බලන්නත් අමතක කරන්න එපා. ඔබ අලුතින් ඉපදුණු දරුවාට කිරි දෙද්දි අනෙක් දරුවාව තනි කරන්න එපා. ඒ වෙලාවට ඒ දරුවාට තාත්තා එක්ක කාලය ගත කරන්න ඉඩ කඩ හදලා දෙන්න. අලුතින් පවුලට එකතු වෙන සමාජිකයාව අපේ බබා හරි අපේ නංගි අපේ මල්ලි කියලා හඳුන්වලා දෙන්න. ඒ වගේම පුංචි දරුවන් ගැන කියවෙන කතන්දර ඔබේ දරුවාට කියා දෙන්න. ඔබ වෛද්‍යවරයාව හම්බ වෙන වෙලාවකදී ඔබේ වැඩිමල් දරුවාට කුස ඉන්න බිලිඳාගේ හෘද ස්පන්දනය ඇහෙන්න සලස්වන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳයි. අම්ම කෙනෙක් වෙන ඔබ අලුතින් එකතු වෙන පැටියාගේ වැඩවලට ඔබේ වැඩිමල් දරුවාව උදව් කරගන්න. ඒ කියන්නේ ළඟදී එන්න ඉන්න පැටියාගේ කාමරේ ලෑස්ති කරන එකට වගේ වැඩිමල් දුව හෝ පුතාගෙන් උදව් ලබා ගන්න. ඒ වගේම තමයි අලුත් බබාට දාන නම ගැනත් ඔබේ දරුවා එක්ක කතා බහ කරන්න. අලුතින් පවුලට එකතු වෙච්ච සමාජිකයා නිසා වැඩිමල් දරුවාට කලින් තිබ්බ අවධානය ඔබ අතින් නැති වී යන්නට පුළුවන්. මෙහෙම වුණාට පස්සේ අනිවාර්යයෙන්ම ඒ දරුවාගේ හිතේ අලුත් දරු පැටියා ගැන ඊර්ෂ්‍යාවක් කේන්තියක් ඇති වෙනවා. ඔබ අම්මා කෙනෙක් විදිහට වැඩිහිටි දරුවා හැකියාවන් ගොඩක් තියෙන වගකීමක් දරන්න පුළුවන් හොඳ දරුවෙකු කියලා ඒ දරුවටම හැඟෙන්නට සලස්වන්න ඕනේ. ඒ දරුවගෙන් පවුලට තියෙන වැදගත්කම ගැනත් මතක ඇතිව කියලා දෙන්න. ඔයා කුසියේ වැඩට අම්මට ගොඩක් උදව් වෙනවා වගේ දේවල් කියලා වැඩිමල් දරුවාට පවුලේ වැඩිහිටි සමාජිකයා විදිහට තියෙන වගකීම පෙන්වලා දෙන්නත් අම්මා කෙනෙක් විදිහට ඔබට පුළුවන්. අම්මා කෙනෙක් වෙන ඔබ ගැබ්ගෙන ඉන්න කාලේ පුරාවට වැඩිමහල් දරුවා සමග හැම දේ ගැනම හොඳින් කතා බහ කරන්න. ඒ දරුවාගේ හැඟීම් ගැන හොඳින් තේරුම් ගන්න. අම්මා හා තාත්තා විදිහට ඔබ දෙදෙනාම දරුවන් දෙදෙනාටම එක විදිහටම ආදරය කරනවා කියලා තේරුම් කරවන්න. ඔබ ගැබෙනී අම්මා කෙනෙක් වුණත් ඔබේ වැඩිමහල් දරුවත් එක්ක කාලය ගත කරන එක හරිම වැදගත්. ඔබේ වැඩිමහල් දරුවත් අවුරුදු 5ක 6ක පුංචි පැටියෙක් වෙන්න පුළුවන්. ඉතින් අලුතින් පවුලට තව දරුවෙක් ආවට පස්සේ වැඩිමහල් දරුවාට හැම වැඩක්ම ඔබ අතින්ම කරන්නට බැරි වේවි. අන්න ඒ හින්දා වැසිකිළිය භාවිතා කරන විදිහ, ඇඳුම් අඳින විදිහ, දත් මදින විදිහ වගේ දේවල් කුසේ ඉන්න දරුවා ඉපදෙන්න කලින් වැඩිමල් දරුවාට කියලා දෙන්න අමතක කරන්න එපා. වැඩිමල් දරුවාට මේ දේවල් පුරුදු වෙන්න ටික කාලයක් යන නිසා එයාලා ගැන දෙමාපියන් විදිහට ඔබ හැම වෙලෙම සොයා බලන්න. අලුතින් පුංචි පැටියා ආවට පස්සේ ලොකු පුතා හරි දුව හරි රණ්ඩු වෙනවා නම් ඒක ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා ඒ රණ්ඩු වගේ දේවල් නැති කරගන්න පවුලේ අලුත් සමාජිකයා ආවට පස්සේ වැඩිමල් දරුවාද හොඳින් ආරක්ෂා කරන්න. ඒ වගේම දෙදෙනාටම එක වගේම ආදරය කරන්නත් ඕනෙමයි. අලුත් නංගි හරි මල්ලි හරි ඉපදෙන්න ඉන්න වෙලාවේදී වැඩිමල් දරුවාව එයාගේ තාත්තා හරි නැත්නම් වෙනත් හිතවත් නෑයෙක් හරි තනි නොකර ආදරයෙන් බලාගන්න එක හරිම වැදගත් වෙනවා. අලුත් දරුවාගේ උපත සිද්ධ වෙන වෙලාවේදී වැඩිමල් දරුවාවත් ඒකට සහභාගී කරගන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒක හරිම හොඳයි. මේ ගැන දෙමාපියන් විදිහට ඔයාට තීරණයක් ගන්න පුළුවන්. ඔයාට මෙතනදී
වැඩිමහල් දරුවාගේ වයසත් එක්ක සෙල්ලම් බඩු කිහිපයක් පොත්පත් වගේ දේවල් කාමරයේ තියාගෙන දරුවාව සතුටින්ම ඔබ ගාවින්ම තියාගන්න පුළුවන්. දරු උපත වෙන වෙලාවට මේ විදිහට දරුවාව ළඟින් තියාගන්න එකෙන් ඒ දරුවාට ගෙදරට එන පොන්චි පැටියා ගැන අනිවාර්යෙන්ම ලොකු හැඟීමක් ඇති වෙනවා. අම්මා කෙනෙක් වෙන ඔයාට දරු උපතක් වෙන්නේ කොහොමද කියන එක ගැන ඔබේ වැඩිමල් දරුවාට තේරුම් කරන්න පුළුවන්. මෙන්න මේකට බර්ත් ප්‍රොසෙස් හා ජෙන්ටල් බර්ත් චොයිසස් වගේ වීඩියෝස් දරුවාට පෙන්වන්න පුළුවන්. අලුත් පුංචි පැටියා ඉපදුන ගමන්ම ඔබේ වැඩිමහල් දරුවාට අනිවාර්යෙන්ම මුණගස්වන්නත් ඕනේ. අන්න ඒ වෙලාවේදී අමතක නොකර වැඩිමහල් දරුවාව ටිකක් විශේෂ කරලා සලකන්න. අම්මගේ අවධානයත් එක්කම ඔබේ වැඩිමල් දරුවාට පුංචි පැටියාව තුරුල් කරගන්න හැම දෙන්න. මේකේ මේ දෙන්න අතර හොඳ සහෝදර බැඳීමක් ඇති වෙනවා. අලුතින් සිඟිත් එක් එකතු වෙච්ච එකේ සතුට සමරන්න උත්සවයක් එහෙම තියෙනවා නම් පවුලේ වැඩිමහල් දරුවන්ටත් තෑගි භෝග ලබා දෙන්න කියලා නෑදෑයින්ගෙන් පුංචි ඉල්ලීමක් ඔබට කරන්න පුළුවන්. ඒ නැතත් දෙමාපියන් විදිහට ඔයාලා හරි ඒ දරුවට මොනාහරි තෑග්ගක් දෙන්න. එහෙම කළාම ඒකෙන් ඒ දරුවා ගොඩාක් සතුටු වේවි.